මැත්තට මදි විසබීජ නසන කරාබු නැට තෙල් තියෙන ෆ්ලෝගාඩ් වලින් මදින්න ඕනේ. නව ෆ්ලෝගාඩ්. පක්ෂනායක රැස්වීමේදී අද අප මංග රැස්වීමනේ. සෝපතෙන් අපි කුමාර කරගත්තා. ඉන් පසුව කරුණ දෙකක් ගැන කතා කර එකක් ඇවිල්ලා මේ පාර්ලිමේන්තු විපක්ෂ නායක ධුරේ පිළිබඳ. අනිත් එක දැන් සටහනේ කාල සටහනේ තියෙන මැතිවරණය ගැන පලාස මැතිවරණය ගැන පලාස මැතිවරණ පිළිබඳ අඩුවැඩියෙන් පක්ෂ විපක්ෂ එකඟතාවයට ආවා. මේක පරණ ක්‍රමයෙන් තමයි දැන් පවතින්න ඕන. අලුත් ක්‍රමෙන් පවත්වන්න ගියා නම් මේ කල් යයි කියලා මතයට ඔක්කොම ආවා. ඒ නිසා ඉතින් පරණ ක්‍රමයට යනවා නම් දැන් ඉන නීතියෙන් දැන් ඔක්කොම ඇදලා ඉන්නේ. ඒ නීතිය අවශ්‍ය කරන්න ඕන. සම්බන්ධව අපි තීරණය කරා අගමැතිතුමාට දැනුම් දෙන්න ඕන. මොකද අගමැතිතුමාගේ සභාව ධූරයෙන් කමිටුව දැනටම කතානාගේ තමයි පත් කරලා තිනවා. ඒ කමිටුව වාර්තාව ලැබෙන්න ඕන. මොකද දැන් මේ සීමා නිර්ණය වාර්තාවේ සංශෝධන කරන්නට බෑ. කරන්නට ගියා නම් අවුරුදු ගාන යයි කියලා ප්‍රතිපලය නැත්තම් ඒ මතය නිලවශයෙන් කතානාගේතුමාට දැනුම් දෙන්න ඕන කියලා අපි එකඟ වුණා. එකයි. අනිත් විපක්ෂ නායක ධූරය පිළිබඳව කියන්න ඕන. කතානාගේතුමා මතය වුණේ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ විපක්ෂ නායක ධුරයට පත් වෙන්න ඕන. පත්ලා ඉවරයි. ඒ වගේම මහින්ද අමරවීර මැතිතුමා විපක්ෂ ප්‍රධාන සංවිධායක වෙන්න ඕන කියලා මතයෙන් හිටියා. හැබැයි ආණ්ඩු පක්ෂයේ මැති අමතිවරුන් අපි අතරින් සිට විවිධ මත ඉදිරිපත් වුණා. එකක් ඇවිල්ලා මේ පෝට්ටුව කියන පක්ෂයක් තිබුණා නේද? ඒ පක්ෂ සමාජිකද ගත්ත නිසා මේ නම් කරන විපක්ෂ නායකතුමා ඇතුළු ඒ කණ්ඩායම තවමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද කියලා මතය ප්‍රශ්නය එතන මතු වුණා. එකක් අනිත් එක මේ UPFA සත් ජනතා සන්ධානය කියනකොට ඒ පක්ෂයේ සභාපති ධුරේ දරණ ගරු අතිගරු ජනාධිපතිතුමා මේ ඇමති ධුරේ දරණ නිසා ඒ අවස්ථාවක ඒ එතුමාගේ පක්ෂයේ ඉන්න අය කොහොම විපක්ෂ නායකයෙක් දරන්නේ කියලා මතයක ප්‍රශ්නයක් ඇති වුණා. කෙසේ වුණත් කතානායකතුමා මතය වුණේ මේක මට විශ්න ගන්න බෑ. මේක මේක උසාවියට යන්න ඕන, අධිකරණයට යන්න ඕන. අධිකරණ යන එක මට ප්‍රශ්නයක්. නමුත් එතුමාගේ මතය අපි දන්න හැටියට මේ විපක්ෂ නායක ධුරයත් ඒ කාර්යාලයත් ඒ වගේ නිල නිවසත් ඒ වගේ මේ ප්‍රධාන සංවිධායකකමත් එක්සත් සන්ධානයට තමයි යන්න ඕන කියලා එතුමා මතය ප්‍රකාශ කරයි. කෙසේ වුණත් ආණ්ඩු පක්ෂයේ සමහර වෙලාවට ඒකට විරුද්ධ වෙන්න අපි වෙන කටයුතු කරන්න පුළුවන්. දේශපාලන වශයෙන් හෝ අධිකාර වශයෙන් කරන්න පුළුවන්.